හයි හැමෝටම සුබ දවසක්. ඉතින් මෙන්ද වගේම වීරෝ මැජිෂියන් ඉන්නවා වෙනස්ම තැනක වෙනස්ම විදියක දෙයක් කරන්න. හැබැයි අද එපිසෝඩ් එකේ පොඩ්ඩක් කොල්ලන්ට විශේෂ දවසක්. මොකද මේ කෙනා ගැන කිව්වම උන් ලංකාවේ කොල්ලෝ මෙයා ගැන දන්නවා. ඉතින් මම ඒ ගැන දැන් කියන්නම්. වෙන කවුරුත් නෙවෙයි ලික්විඩ් ෂෝ කරන අපේ අනුරාධ අයියා. හයි. ඉතින් පංකේ කොල්ලෝ ඉතින් දන්නේ නැති කෙනා අයියව. මොකද පොඩි ඩ්‍රින්ක්යක් හරි දාන කොල්ලෙක් අයියගේ ලික්විඩ් ෂෝ බලපු නැති කෙනෙක් නෑ ලංකාවේ. එහෙම නේද? අනිවාර්යයෙන්. 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 ඉතින් අයියේ මේ ඇත්තටම මම කියන්න ඕන අයියට කොල්ලක් දුන්නාම අයියට අක් ගාලා අපිට ඩේට් එකක් වෙන් කළා අපි මේ මේ තැන අපිට අරන් දුන්නා. ඉතින් මොකෝ වෙන්නේ වෙදසල? වෙදසල වැඩ වැඩ විතරමයි නිදි නෑ වැඩ. ඉතින් ඒක ඉඳා මේ මම එකයි පොඩක් වෙලා ගියේ. සමා වෙන්න ඕනේ වෙලා ගියාට ටයිම් ප්‍රශ්න එනවා. අර මොකද අපි හැම වෙලේම අර ස්කජුල් එකේ වැඩ කරන මිනිස්සු නෙවෙයි අපේ හැම වෙලේම වෙනස් වෙනවා. ඉතින් ඒක හින්දා තමයි පොඩ්ඩක් පවා වුනේ. කමන්නේ නැහැ වෙන්න ඕනේ. ඉතින් අවදයි දැන් අද කට්ටිය බලන ඇති ඔයා එළියේ මම බාරගේ මොකද කියලානේ. ඔව්. දැන් අද කට්ටියට ඒකක් බලා ගන්න පුළුවන් මොකද හේතුව කියලා. ඉතින් අනුරාධයි මේ මැජික් ගැන මොකද හිතන්නේ? මැජික් මම බල්ලා තියෙනවා අර මැජිෂියන් ෂෝ සර්පිට රටවල් වල කරන ඒවා ලංකාවේ නම් ලොකුවට මම මැජික් ගැන කිසිම දෙයක් දන්නේ නැහැ. ඇත්තටම අර මැජික් වල එහෙම මම දන්න සෙලිබ්‍රිටි කෙනෙක්වත් එහෙම කවුරුත් ලංකාවේ නැහැ. ඒ වුණාට මේ අර මම පිටරට ෂෝස් බල්ලා තියෙනවා. ඉතින් මම පොඩි කාලේ ඉඳන් හරි ආස දෙයක් තමයි මැජික් කියන්නේ. ඉතින් අද වීරෝ මැජිෂියන් ඇවිල්ලා ඉන්නවා අවදාය හම්බෙන්න. ඉතින් බලමු අද ඉවෙන්ට් එකට අද මැජික් මැජික් එකට අයියා කොහොම මූණ දෙනවද කියලා. හරි හරි මැජික් එකම අයියේ කාඩ් පැක් එක අනිවාර්යෙන්ම තියෙනවා. ඉතින් අයියට මම කාඩ් පැක් එක දෙන්න අදට. අයියා කාඩ් පැක් එක පොඩ්ඩක් කාඩ් ස්ටෝරලා බලන්න. අයියට කැමති කාඩ් එකක් ඔතනින් යූස් තෝරලා ගන්නකො. අයියට කැමතිද මම ඒක බල කිරීමක් නෑ. අයියට කැමති කාඩ් එකක් ආස හිතෙන කාඩ් එකක් ඔකේ කාඩ් පැක් එක කාඩ් 52ක් තියෙනවා. ඉතින් කැමති කාඩ් එකක් ගන්න. කැමති කාඩ් එකක් ගන්න. නෑනේ. ඔය කැමති කාඩ් එක නැද්ද? නෑ. ආ තියෙනවා තියෙනවා. කැමති කාඩ් එක තියෙනවද? ඔව්. රයිට්. ඒක ගන්න. හරි. ඒ කැමරාවට පෙන්වන්නයි. හරි. අපි කාඩ් පැක් එක මෙතන උඩින් තියන්න. මම මේකේ අය කාඩ් පැක් එක තිබ්බා. පොඩි ස්නැප් එකක් ගහුවම මම අයිය පෙන්නන ඒ කාඩ් එක මේකේ වැනිෂ් වෙනවා. මේ බලමු එකෙන් එකට කාඩ්ස්. එකක් ගාලා ඒ කාඩ් එක මෙතන නැහැ නෑ නෑ. දැන් ලොකු ප්‍රශ්නයක් ඒ කාඩ් එක කොතනද මේ ගියේ කියන එක. ඔව් නෑ හොඳට පේනවනේ. හරි. ඔව් මම එද්දි පොඩි කාලේ බෝතල් දෙකක් අරන් ආවා. ඔව් කාලේ දෙක. කාලේ දෙක. මොකද මේ අපිට හරියන්නේ කාලේ බෝතල්. ඔව්. ඉතින් අයියා කියන්නේ කැමති බෝතලයක් නේද කි? කහපාට මොඩිය. ඒ කහපාට මොඩිය එක. ඒක මං ගන්නම්. අනිත් එක අයියට දෙන්න. හරි. හරි. අයියා මේක මෙහෙම මෙහෙම දාලා මෙහෙම තියාගන්න. හරි. හරි. Good afternoon. Good afternoon. Hari. Tappala denna. Video ekak ganna. Hari. Dan bottle deke athule mukuth thibbe ne. Kohomada dakka? Oh. Dan man api dan me card ekak kohari thiyenawa ayi? Oh. Me card ekak kohari thiyenawa na api me card ekak gamu. Hari. Aya tallanna kohomari? Hari. Man allanna ayyata uga ganna. Hari. Aya dan? Hari. Right. Ekak mama ganna. Hari. අපි දැන් දෙන්නම අර මේක ඇතුලට දාන්න බලමු. දැන්ම දැන් කාඩ් එක ඇතුලේ තියෙනවා. බලමුද? බලමු. නෑනේ? නෑ.
බාන්න ගන්න. වේ රවුම් කරලවත් නැහැ, නවලත් නැහැ. හරි, කෙලින්ම කාඩ් එක පිටින් එහෙම වෙ තියෙන්නේ. දැක්කන්? අයියෝ, මැජික් නංග, මැජික් තමයි. හරි, අපි එතනින් ඉවරෙන්නේ නැහැ. අයියෙද කරන දෙවෙනි මැජික් එකක් බලමු. ඉතින් මේ අනුරාධපුරයට කරද්දි ඉතින් බෝතල් එකම යන මැජික් කරන්න වෙන දෙයක් කළා වැඩක් නැහැ. නේද? ඒක කරගෙන කරන්න වෙනවා. ඉතින් මේ තව දෙයක් අනුරාධපුරයත් එක්ක මම වැඩේ කරගෙන යද්දි මට දැක්ක එක දෙයක් තමයි අනුරාධපුර කොහෙද හිමා වෙච්ච මූණින් ඉන්නේ. මොකද එහෙම දෙයක් කියන්නේ ඒක හැටිද නැත්තම් ඒක හැටි තමයි ඉතින්. අපි අතරම මේ හොස්පිටල් ඉන්ඩස්ට්‍රි එකේ මිනිස්සුනේ අපි හැම වෙලේම මිනිස්සුත් එක්ක ගනුදෙනු කරන මිනිස්සු. ඉතින් එතකොට ඒකත් එක හේතුවක් මේ හැම වෙලේම hina වෙලා ඉන්නේ. ඉතින් නැතත් අපි කාත්තක්වත් තරහ නැහැ. අපිට කවුරුත් හතුරු නැහැ. අපි පොඩ්ඩක් කාලා විලස සන්තෝෂයෙන් ඉන්න මිනිස්සු. ඉතින් අපි හැමොත් එක්ක hina ලා තමයි හැම වෙලේම ඉන්නේ. ඉතින් මේ මට ඉතින් අද වහගන්න පුළුවන් මේ වගේ බෝතල් තමයි මේ ඇතුලේ ඉදිරි බෝතලයක් වා පොඩ්ඩක් චෙක් කරලා බලන්න. ඉතින් මේ හරි මං ගෙනාවා පත්ත කොල කැල්ලක් මිනියම් ඉසු එකක්. හරි. ගුලම්පාරින් අපි පොඩ්ඩක් අමාරු වැඩේ කරන්න. අම්මේ පත් මේක මෙහෙම ඔතන්න. දැන් බලන්නයි අඩි එහෙම ඔව් අඩි තියෙනවා අඩි ඔයා ඉතින් මොකද බෝතලේ මම ඒ කියන්නේ වැඩිස් මොකද ගන්න පොදුයි ඉතින් එහෙම කරත් ඔම් බලන්නයි හරි වාටර් සීරා යවර අවුලක් මේ කොහෙටද ගියේ කියලා ඔව් ඒක මාරන් දෙන්න හරි ඇතුලේ දැන් බෝතලේ ගන්නත් එපා නේද ඔව් मैजिक ना गोंड मैजिक कावड़ा वाला देखा लेना दी मैजिक तो आये हुआ तब पिता का ना बेरोजगार ने मुकदमे लादी इन्हें किया ला बहुत आलोल तब मेहम दांग मेहम करना नंगे हैं ना मेहम वाली बार रख के हम बैठे हैं ना अपने बहुत आलो क्या करने बैठे हैं इन्हीं में අනුරාධපුර සුපාදනා ඉදින් මගේ YouTube channel එකට ඇවිල්ලා මැජික් එකක් කරන්න මට ඇත්තටම වෙලාව වෙන් කරලා දුන්නේ කියලා. ඉතින් අද දවසේ මේ විදිහට ගෙවිලා යනවා අනුරාධපුරත් එක්ක. ඉතාම සන්තෝසයි. මම එයාගේ ෆෑන් කෙනෙක්. ඉතින් මුලින්ම කියන්න ඕන වදයි මේ මම ඉතින් මේ ඒක ඔයාගේ ඇත්තටම වීඩියෝ එකක් දැක්කේ මම යාළුවෙක් මගේ එයාගේ වීඩියෝ ෆෝන් එකේ බල බල ඉදදී තමයි මම මේක ඇත්තටම කියන්න ඕන. ඉතින් එහෙම දැකලා තමයි මම ඔයාගේ වීඩියෝස් බලන්න ගත්තේ. ඉතින් ලංකාවේ අයියගේ ෂෝ එකක් බලපු කෙනෙක් නෑ. ඉතින් මං හරි සන්තෝෂයි අයියව හම්බෙන්න ලැබීම ගැන අයියට මැජික් එකක් කරන්න ගැනීම ගැන අයියට සුපතනවා අයියේ channel එකේ දිලි කඩේතු හොඳට කරගෙන යන්න කියලා. ආ ඒ වගේම මට කියන්න තියෙන්නේ මම මේ මල්ලි ආපු වෙලාවේ මං ඇහුවා දැන් මොකද්ද ඔයාගේ ambition එක මොකද්ද මෙතනින් එහාට ගියාම ඔයාලා ඔයාගේ මොකද්ද මේ channel එකක් කරලා කරන්න බලාපොරොත්තු වෙන්නේ කියලා. ඒතොර එයා කිව්වා එයා magicians ලංකාවේ ඉන්න කට්ටියට එතන දෙයක් කරන්න ඒ කට්ටියට උදව් කරන්න ඒ නැත්නම් ඉස්සර show එකක් හරි ගන්න තමයි ඒ කට්ටිය මේ වැඩේ කරන්නේ කියන එක. ඒ කියන්නේ ලංකාවේ මැජික් කියන ඉන්ඩස්ට්‍රි එක දියුණු කරන්න. ඇත්තටම මේක ලොකු දෙයක් ලංකාවේ වගේ දෙයක් ලොකුවට වෙන්නේ මම දැකලා නැහැ. එහෙම කරත් මට මතකයි අර පොඩි කාලේ එහෙම නැත්නම් අපි පිට රටින් බලන දෙයක් තමයි. මේ ඉතින් මේ ඒක හින්දා මම යාට ඇත්තටම සූපත් නෑ. මොකද යාගේ ආරමුණ යාගේ ඇම්බිෂන් එක හොඳ දෙයක්. මේ රට වෙනුවෙන් අපේ රටේ ලෝකේ ප්‍රසිද්ධ මැජික් ශිල්පීන් වී කරන්න තව කෙනෙක්ගේ ආදායම් මාර්ගය හදාගන්න හොඳ ඇම්බිෂන් එකක්. ඒකින්ද මම අනිවාර්යෙන් යාට විශ් කරනවා. ඒ වගේම මම කියනවා වීරෝ මැජික් කියන YouTube channel එක අනිවාර්යෙන් subscribe කරන්න. ඒක එක අතකින් ඔයාලට entertainment එකක් ඔයාලට මෙය. ඒ වගේම අනිත් පැත්තෙන් මම කිව්ව කාරණාව මේ මල්ලිගේ හිතේ තියෙන කාරණාව ඒකට උදව් කරන්න මොකක් හරි ඉන්ඩස්ට්‍රි එකක් ගොඩ යනවා නම් ඒකට උදව් කරන්න අනිවාර්යෙන් මේ channel එක subscribe කරන්න මේ නැගගෙන ඉන්න කොල්ලෙක් එයාලට අත දෙන්න. ඒක තමයි අපිට කරන්න පුළුවන් හොඳම දේ. එයාලගේ වීඩියෝ එකක් බලලා එයාලට subscribe පාරක් දාලා ඒක දිරිමත් කරන දේ. ඒක මොකද අපිට ඒක අතින් යන දෙයක් නෙවෙයි. මම මගේ channel එකෙත් මම share කරනවා. එතකොට එයාලට ඉදිරි ගමන ඉතා හොඳට යන්න පුළුවන් වෙයි කියලා හිතනවා. හරි, ඇත්තම තැන්කියු අයියේ. ඉතින් මට ගොඩක් සන්තෝසයි. ඉතින් මේ වගේම ලස්සන විදියට මැජික් කියකින් අපි හම්බෙමු ඊළඟ එපිසෝඩ් එකේ. ජය වේවා.